ඔබ අපේක්ෂාවෙන් සිටි මොහොත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජයේ වැඩපිළිවෙල පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන එක්ව ජයගමු මහජන රැලි මාලාවේ දෙවැනි රැළිය අද පැවැත්වුණා. ඒ මහනුවර පොදු වෙළඳපොළ සංකීර්ණයේ ඉදිරිපිටදී ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එක්ව ජයගමු අපි මහනුවර ජන රැළිය සංවිධානය කරනු ලැබුවේ පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින්. රැළියට අති විශාල පිරිසක් එක්ව සිටියා. මාතෘ භූමියට මහනුවර ජනතාවට අතිගරු ජනාධිපතිතුමාට මහනුවර ජනතාවට මාතෘ භූමියට නැවත කවදාවත් තමුන්නාසලට තෙල් නැතුව පෝලිං වල ඉන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන කාරණේ තමුන්නාසලට කියනවා. නැවත කවදාවත් විදුලිය මේ රටේ නැති වෙන්නේ නැහැ. අපි මේ විදුලි ජනන සැලසුම සකස් කරලා තියෙනවා. හැබැයි තමුන්නාසල මතක තියාගෙන ඉන්න ඒව සියල්ල කරන්න පුළුවන්කම ලැබුණේ මේ රටේ ශක්තිමත් නායකත්වයක් නිසායි. බන්දුල ගුණවර්ධන ඇමතුමා මෙතන ඉන්නවා. එතුමා පහුගිය සතියේ දැනුම් දුන්නා එක දවසක් දෙනවා. ඇවිල්ලා නැවත වැඩට වාර්තා කරන්න නැත්නම් අපි සේවයෙන් ඉවත් වෙච්ච ලියුම් ටික ගන්නවා කියලා. ලියුම් ටික ගැහුවා විතරයි වර්ජන රැල්ල නැවතුණා. මම දැක ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ ලාල් කාන්තල ඇවිල්ලා කියනවා, "නෑ දැන් අපි වර්ජන රැල්ල නවත්තන්න තීන්දුව කරා, වර්ජනය කරන්නේ නෑ" කියලා. අපි එකක් කියනවා වසන්ත සමරසිංහ ලාල් කාන්තටයි, අන්න ඒ බය තියාගන්න රනිල් වික්‍රමසිංහ එක්ක වර්ජනය කරලා කඩා කප්පල් කරලා රට ආපස්සට යන්න දෙන්නේ නැහැ කියන එක රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව පණිවිඩයක් දීලා තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙත් අපි කොටසක් නෙවෙයි, කෑල්ලක් නෙවෙයි, මුළු පක්ෂයත් එක්කම අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දෙන්න පෙළගහනවා කියන එක අපි බය නැතුව කියනවා. අන්ද්‍ර කුමාර දිසානායක මහත්තයා කියන කතන්දර ඔබතුමාලා දන්නවා. එකම කණ්ඩායම රට හදනවලු, එකම කණ්ඩායම මෙහෙවනවා කියලා විවිධ කතන්දර කියනවා. ඔබතුමාලගේ ජීවිත කාලෙම දැක්ක චිත්‍රය තමයි තිල්වින් සිල්වා. ඔබතුමාලගේ ජීවිත කාලෙම අහපු ගෝනු බිල්ල තමයි ලාල්කාන්ත සහෝදරයා. ඔබතුමාලගේ ජීවිත කාලෙම අහපු මිනිස්සයා තමයි අනුර කුමාර. කවුද අලුතෙන් මූණක් ඉන්නේ? උන්දලට පුළුවන් ද රටක් කරන්න? නැවතත් මේ රටේ අඩුමතරම මෙහෙම රැස් වෙන්න පුළුවන්, මෙහෙම හුස්ම ගන්න පුළුවන්, කාලා බීලා ඉන්න පුළුවන් තත්වයක් ඇති කරපු විදිය අපේ ඇස් දෙකර දැක්කහම අපේ ලෝහන් නැමතුමා අපිට සහය නොදී ඉන්න කිසි හැකියාවක් නැහැ. ටෙලිෆෝන් කෝල් එක ගන්නකොට ටෙලිෆෝන් එකට ආවේ නැත්තම්, අනේ කවුරු හරි උදේ ඉඳලා ඇවිල්ලා මේ අගමැතිකම බාර ගන්න කියලා එන්න කියපුවාම ආවේ නැත්තම්, දැන් මොන කෙංගිඩියටද මේක හැදුවට පස්සේ වෙන මිනිහෙක් මේක කරන්න? මේක කරන්න වෙන මිනිහෙක් අවශ්‍ය නැහැ. මේක ඉතුරු ටික කරන්න අවශ්‍යත් එක මිනිහයි, ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි කියන කාරණේ අපි තාම පැහැදිලිව මතක් කරමු. කියනවා වෘත්තීය සමිති නායකයන්ට, ඔබට පුළුවන් කමක් නැහැ මේ රට ආපස්සට හරවන්න කියන එක හොඳින් මතක තියාගන්න. අපේ රටේ දේශපාලන නායකයෝ සියල්ලම ජනතා විමුක්ති පෙරමුණෙන්, LTTE එකෙන්, මේ දෙකෙන්ම අපේ දේශපාලන නායකයෝ අපෙන් උදුරාගෙන අවසන්. මේ රට භීෂණයෙන් බේරගත්තේ, මේ රට චණ්ඩින්ගෙන්, මරවරයන්ගෙන්, අපරාධකාරයන්ගෙන් බේරගත්තේ, මිනිමරුවන්ගෙන් බේරගත්තේ එදා තනි පුද්ගලයෙක් හැටියට රට බාරගත්ත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අද එතුමා රට අනිත් පැත්තට හරවලා ප්‍රපාතයකට ගිය රට මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ 105% සංවර්ධනයකට ඇවිල්ලා රට නැගිටින්න පටන් අරන්. මම ජීවිත කාලෙම ඔබතුමාට විරුද්ධවයි වැඩ කරලා තියෙන්නේ. අවදාවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට මම කතිර ගහලා නැහැ. පාර්ලිමේන්තුවේදී ඡන්දේ තියෙනකොටත් මම පොඩ්ඩක් අත වේවුලලා තමයි ඔබතුමාට ඡන්දෙ ගැහුවේ. හැබැයි අද ඔබතුමා මේ රටට කරලා තියෙන දේ, ඉදිරියට කරන්න යන දේ අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. එන ජනාධිපතිවරණය නම් අත වේවුලන් නැතුව ඔබතුමාට ඡන්දයක් දෙනවා. 88 89 60,000ක් තරුණියෝ මරලා, ඒකටත් සොරි කිව්වා වගේම අදත් අර්බුදයක් හදන්න ගිහිල්ලා, අරගලයක් හදන්න ගිහිල්ලා, හොම්බ බි නෑනිලා, පස්ස බි මෑනිලා, ඉලිනොච්චියේ තරුණෙන්ගෙන් මං ඇහුවා, "මෙහෙ තියෙනවද ක්‍රිකට් ගහන පිට්ටනියක්? ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ටෙස්ට් ක්‍රිකට් ගහන පිට්ටනියක් ලයිට් දාපු එකක්?" මොන් හිනා වුණා අපේ ඉලිනොච්චියේ තරුණ තරුණියෝ. "එයාට නම් බුදු සරණයි, අනේ මේ අපේ රටේ විපක්ෂ නායක" කියලා ඉලිනොච්චියේ හිටපු තරුණයෝ ඇහුවා. හැබැයි ඉලිනොච්චියේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම කියනකොට අතුස්සලා දුන්න ආරංචිය සුබයි. ඔබතුමාට තියෙන ඒ පරිණතභාවය, ඔබතුමාට තියෙන ජාත්‍යන්තරයත් එක්ක තියෙන සම්බන්ධතාවය, ඔබතුමාට තියෙන බුද්ධිය දැනුම, ඔබතුමාගේ විශේෂ අපි ගරු කරන ගතියක් තියෙනවා. ඔබතුමා ගන්න ඍජු තීරණ ජනාධිපතිතුමනි, කොන්දේසි පැත්තකට දාලා, ඒ සියල්ල පැත්තකට දාලා අපි ඔබතුමාට විරුද්ධව හිටියේ. අපිට මේ වෙලාවේ දේශපාලනයක් වැඩක් නැහැ, අපිට මේ වෙලාවේ පොදු න්‍යාය පත්‍ර වැඩක් නැහැ. අපි මොනවා කරන්නත් අපට රටක් තියෙන්න ඕනේ අම්මේ තාත්තේ. ඒ රට හදන්න පුළුවන් අද මේ රටේ ඉන්න දේශපාලඥයන්ගෙන් එකම එක නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි කියලා අපි අද තීරණය කළා ඉවරයි.
අනුර බණ්ඩාරනායක සෙල්ලම් කරන්න යනකොට එතුමා අපි එක කතා කරනවා. ඒ හරි එතුමාට මං ගරු කරා. මම ඊතෝ පක්ෂයට බැඳුණා. ඒ අපේ තියෙන වික. මෙතුමා මෙතන හිටියා. ඒත් රට අමාරු වෙන දැන මොකද්ද කරන්නේ? උඩ කඳු කඩේ ද්‍රවිඩයට පුරවැසිකම දෙන්නේ එකඟ වෙන්න සාකච්ඡා කරද්දි 1963 බණ්ඩාරනායක මැතිනි ඩඩ්ලි සේනනායක මැතිතුමා එක්ක ඉන්දියාවට ගිහින් ශාස්ත්‍රීය අගමැතිතුමා එක්ක ඒ ගිවි සමත්සම් කරා. සමහර ඒවා ඩඩ්ලි සේනනායක මැතිතුමා විපක්ෂ නැයි ඔය ගිය කියලා. නෑ මට දේශපාලනට වඩා රට ගැන හිතන්න ඕනේ. අපි මේක විසඳන්න තිබුණේ ප්‍රශ්නයක්. මෙතිමුය විසඳුවාට මට විරුද්ධත්වයක් නෑ. අපි එතනට යන්න ඕන කියලා. 71 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විපක්ෂ නායක හැටියට බණ්ඩාරනායක මැතිනිට කිව්වා මේ කැරැල්ලාවේද අපේ සහයෝගය තියෙනවා කියලා. ඒ ප්‍රශ්නේ මම වෙනම බේර ගන්නවා කිව්වා. ආණ්ඩුව වැටෙන්න ඉඩ දෙන්න බෑ කිව්වා. අන්න එහෙම තමයි අපේ UMP අපි පුහුණු කරලා තියෙන්නේ. රට ගැන හිතලා වැඩ කරන්න. මට ඒ වගේම කියලා තියෙනවා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා බලය ගන්න කිව්වොත් බලය ගන්න බලාගෙන ඉන්න එපා කියලා. ඒකනේ UMP කාර්යය ඉගෙන ගත්තේ. බලය දෙනකොට බලය ගන්න නැත්තම් ඒ මිනිහා UMP කාර්යයෙන් නෙමෙයි රට ආරක්ෂා කරන්න ඕනේ. ඕක කරන්න වෙන්න මම මොනා කරන්නේ? මට මේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න ඕනේ. මම මේ රටේ ආරක්ෂා කරලා තියෙන්නේ එකම ජනාධිපතිවරයෙක් විතරයි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට අපේ පක්ෂෙන් දෝෂාභියක් ඕවද්දි මම ඉස්සෙල්ලම ඉස්සරහට ආවේ. වෙන කවුරුවත් මං ආරක්ෂා කළා නැහැ. දැන් කියනවා දූෂණයට විරුද්ධව කටන් කරන්න ඕනේ කියලා. මම ලෑස්ති රජබේක් එකතු වෙලා දූෂණයට විරුද්ධව කටන් කරන එක කොන්දේසියක් උඩ. අර පාසල් වලට දෙන බස් වලට කවුද සල්ලි දුන්නේ කියලා මට කියන්න. ඒක මම ලෑස්ති ඒ සටනට යන්න. අපි ඔක්කොම එකට යමු. මම කියන්නේ දැන් ගැවිලා උදව් කරන්න. ඔබ මේ රට බේරගන්න උදව් කරනවා නම් මං සජිත්ට කියනවා ඔබට තහනම් කළ තියෙන ඒ සමාජිකත්වය මං ආපහු දෙන්නම්. අපි ඔක්කොම එකට මේ ගමන යන්න. ඉතින් UMP කරන මේ වේගයෙන් යන්න මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වෙනවා නම් මං එපා කියන්නද? වෙලා තියෙන්නේ මේක කරන්න බෑ කියන්නේ සජබේ. කොහෙන්ද ආවේ? සට්ටම් බිරාලල එක ඉන්නේ පක්ෂිදැයි. මොකද්ද කරන්නේ? අපි ඒ ගමන යන්න ඕනේ.